පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. ඒ අනුව එම පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පත් කර තිබෙන්නේ. ඒ මහතා මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර 2020 වසරේ පැවති මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මනාප 13,384ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහුට හිමි වුණේ ලයිස්තුවේ දෙවන ස්ථානයයි. ඒ අනුව ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.